රටේ සමස්ත සමාජයේ මිනිසුන් මාපිළිබඳව නම නැති වුණත් කතා කරන මේ කීර්ති ලංකාදීප පත්තරේ. මේක හොඳට කැමරාවට අල්ලන්න. මම නම කියන්නේ නැහැ. මේක අල්ලන්න. මේක තියෙනවා අවුරුදු පහක් ගත වෙන්න පෙර හාල් මාපියාව සමතලා කරන. මේක තමයි නිවුස් එක. මේ ඡන්ද අපේක්ෂකගේ මෙන්ද ෆොටෝ එක. මම තමයි මේක කියන්නේ. මේ මේ ගුහුජ්ජ ගොල්ලෙක් මේ අවුරුදු 25ක් කුණ ඒ වචන ගලපෙන්නේ නැතුව ඇති. මේක තමයි தත්ත්වය. නමුත් මාව සමතලා කළාට කිසි ප්‍රශ්නයක් නැහැ. ඔය අපිව සමතලා කරන්න හදන පුඩා මෝල් හිමි ඔක්කොම හිතන්න ඕනේ අපිව සමතලා කළ පාතර ගෙනාවාම අපි විකුණන හාල් මිලට අඩුවෙන් තමයි එයාලට හාල් විකුණන්න වෙන්නේ කියලා. එයාලා කරන්න ඕනේ අපිව සමතලා කරන්න නෙවෙයි. අපි තව ටිකක් උඩට යවුවොත් තමයි එයාලගේ හාල් ටිකක් වැඩි විකුණ ගන්න පුළුවන්. ඒක නිසා අද සමාජයේ මේ මහා ජනාධිපති වණ්ඩයක් තියලා ඒ පත් කරගත්ත ජනාධිපතිවරයාට දේශපාලන යෝජනාවලින් තොරව අවංකවම සහයෝගය දිය යුතුයි. අපේ රටේ තරම් විනය ඇති ආර්ථික ඇති සෑම ඇති අතිශයටම පිළිගුණ රටක්. මේ එතුමා ගත්ත මේ වක්‍රීම සමහර අය දැන් හිතනවා දැන් මාස දෙකක් ගියා මොනවත් කරේ නැහැ කියලා. ජනාධිපතිතුමනි මම දේශපාලනය ගැන හොඳට දන්න කෙනෙක්. මාස දෙක නෙවෙයි අවුරුදු පහම ඔබතුමාගේ පළවෙනි වර්ෂ පහ නිම කරද්දී මේ රට යම් කිසි මාවතකට දාගත්තොත් ඒක ලොකු දෙයක්. මාස දෙකෙන් මේක කරන්න පුළුවන් එකක් නෙවෙයි. මේක අවුරුදු පහකින් කරන්නත් අමාරුයි මේ තත්ත්වේ කොට ගන්න. ඒක තමයි මගේ අත්දැකීම තුළ මම කියන්නේ. ඒක නිසා ඔය විහාර සම්බන්ධව රටේ තීන්දු තීරණ ගන්න ඒ දේශපාලනඥ වේවා රජයේ උසස් මට්ටමේ නිලධාරි තීන්දු තීරණ ගන්න අමාත්‍යංශ ලේකම්වරුන්ට මම බොහොම යහපත් යෝජනාවක් කරනවා. අපව තියාගෙන මේක තලන්න ලෑස්ති වෙන්න එපා. අර බස්නාහිර පළාත් සභාව ගන්න. බස්නාහිර පළාත් සභාවේ තමයි අපේ රටේ ජනතාවෙන් තුඩෙන් එකක් ජීවත් වෙන්නේ. වැඩිපුරම හාල් කන මිනිස්සු ඉන්නේ එහෙ. අපිට වැඩි කුඹුරු තියෙනවා ඔය පළාත ගත්තාම. ඒ කුඹුරු වල් වැදිලා අවුරුදු ගානකින් වයඹ පළාත ගත්තාම අපේ හාමුදුරුවනේ ලංකාවේ කුඹුරු වැඩිම වයඹ පළාත. කුඹුරු ඉඩම් වශයෙන් වැඩිම වයඹ පළාත. දකුණ ගත්තාම බිහාල් විතරක් නෙවෙයි. රට තුළ නිෂ්පාදනය කරන්න හැකියාව තියෙද්දි ඒක නොකර මේ යමක් කරගෙන ඉන්න මේක මෙහෙම හරි කරන් ඉන්න අපි පිටිපස්සේ එලවන්න එපා. ඔයාලට කරන්න ඊට වැඩිය හුඟක් ජාති තියෙනවා. ඒක නිසා ඒ කුඹුරු ටික අස්සද්දලා ඒවා කරන්න නැති මිනිස්සු ඉන්නවා නම් ඒවා කරන මිනිස්සුන්ට දීලා එහෙම නැත්නම් හමුදාවෙන් දාලා හරි ඒ කුඹුරු ටික කරවලා රටේ නිෂ්පාදනය වැඩි කරලා යහපත් රටක යහපත් සමාජ ක්‍රමයක් ගොඩනගීම සඳහා අපි ශක්තියක් කරගන්න කියන යහපත් යෝජනාව මේ රටේ සියලුම දේශපාලනික රාජ්‍ය නිලධාරී ආගමික සමාජීය සියලුම නායකින්ට මතක් කරමින් මන්නේ දෙනවා සියල්ලන්ට.